ආයුබෝවන් කිලිනොච්චේ කරා යුද මෙහෙයුම් ඉලක්කගත වෙද්දී අනුරාධපුරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ තවත් දේශපාලන නායකත්වයක් නිමා කරනු ලැබුවා. යුද තත්ත්වයේ හේතුවෙන් විනාශ වුණ උතුරේ සහ දකුණේ දේශපාලන නායකයන්ගේ නාමලේඛනය අවසන් වන බවක් දකින්නට නැහැ. මේ තත්ත්වයේ ඉතාමත් කනගාටුදායක වුණත් ශ්‍රී ලංකාවේ සිවිල් ජනතාවට සිදු වෙලා තියෙන්නේ මේ දෙස බලා සිටීමට පමණයි. නමුත් මේ ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුමක් සෙවීමට හැකි අයුරින් අපගේ දායකත්වය ලබා දිය යුතු බව සිහිපත් කරමින් අපි අදත් සූදානම් වෙන්නේ සති වැඩසටහන ආරම්භ කරන්න. ආරාධනා කරනවා රැඳී සිටින්නට පුරා අඩ හෝරාවක් සති සමගින්. අර්බුදයට විසඳුම් සොයා යන විකල්ප යෝජනාවලිය. යහපත් දිනක් ඉල්ලන කොමරං කඩවල සිසු දරුවෝ. 2008 ඔක්තෝබර් මාසේ 6 වෙනිදා අනුරාධපුරයේදී සිදු වුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකවරයා අප අතරින් සදහටම සමුගත්තා. මේ සිදුවීම නැවතත් අපට කියා පාන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව නිසා තව දුරටත් අපේ සමීපතමයන් අපට අහිමි වන බව නොවේද? රශ්මි මහරුෆ් 2000 වසරට පෙර සිටම සිය ගම්පියස වන අනුරාධපුරයේ සියලු තතු ලුහුබැඳ යමින් Young Asia Television ආයතනයට මෙන්ම ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවා ආයතන සඳහා රූගත කළ දසුන් සැපයුවේ අසමාන කැපවීමකින් යුක්තවයි. මගේ සහෝදරයා මාධ්‍යවේදියෙක්. රජයේ විදුලි මාධ්‍ය ආයතනයක ඔහු කාලයක් සේවය කරා. ඒ කාලෙදී එයා කරපු කර්තව්‍යයන් එයාට තිබ්බ උනන්දුව වගේ මේ ආ කරන දේවල් ගැන මම නිතරම බලන් හිටියා. මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් විශේෂයෙන් අපේ ප්‍රදේශයේ ජනතාවට යම් දෙයක් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් හැටියට දේශපාලනයට වඩා මාධ්‍ය වෘත්තිය ශක්තිමත් කියලා මට පොඩි කාලේ ඉඳන්ම හිතුණා. ප්‍රාදේශීය රූපවාහිනී වාර්තාකරුවෙක් වශයෙන් රශ්මිකේ අකල් සමුගැනීම අපකම්පාවට පත් කළා. 2008 ඔක්තෝබර් 6 වෙනිදා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 දෙනෙක් පමණ තුවාල ලැබුවා. රජයේ මේ සිදුවීම හෙලා දුටු අතර එක්සත් ජාතික පක්ෂයට නැවතත් තම ප්‍රධාන නායකයෙක් අහිමි වුණා. කනගාටුදායක කාරණයක් පිළිබඳව සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. කවුරුන් විසින් සිදු කළත් ජානක පෙරේරා මැතිතුමා ඇතුළු ඒ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් පුරවැසියන් ඝාතනයට ලක් කිරීම එක්සත් ජාතික පක්ෂයේ දැඩි ලෙස පිළිකුලෙන් අපි හෙලා දකිනවා. මේ බියගලු ක්‍රියාමාර්ගයේ මේ මිලෙච්ච ප්‍රහාරයෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ඉඩකඩ අහිමි කරන්න නැතුව මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ කරුණාකරලා මේකට එරෙහිව පෙළ ගැහෙන්න සූදානම් වෙන්න කියලා. මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල වූයේ උතුරේ LTTE සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් වශයෙන් සැලකෙන නගරයට රජයේ හමුදාව ලංවෙමින් සිටින අවස්ථාවකයි. ප්‍රහාරයේ එල්ල වූ ආකාරයෙන් LTTE සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට විශ්වාසයක් පවතිනවා. මෙම සතිය ඇතුළත දෙවරක් සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් නැවතත් මතුව ඇත්තේ අනාරක්ෂිත වාතාවරණයක්. මෙම තර්ජන කිසිවිටකත් දේශපාලන නායකත්වයට පමණක් සීමා වී නොමැති බව මේ ප්‍රහාරයන් විසින් කියාපානවා.